මේ මොහොතේදී ඉතාම වටිනා කියන පුණ්‍ය කටයුත්තක් ඔබ දැක බලාගන්නේ මේ වටිනාකම් පිළිබඳව කතා බහ කරන්නට මාත් සමගින් මේ මොහොතේදී සම්බන්ධ වී සිටිනවා තනමල්විල රාහුල ස්වාමින් වහන්සේ වගේම අපේ මහින්ද හේරත් මැතිතුමා අපේ හාමුදුරුවනේ මේ මොහොත වන විට ඔබට දැක බලාගන්නට පුළුවන්කම ලැබෙනවා සුවඳ දුම් පූජාව ඉෂ්ට සිද්ධ කරන ආකාරය හැම දෙනාම ඒක රාශී වෙලා සාදුනාදේ නංවමින් මේ උතුම් පුණ්‍ය කටයුත්තට දායක වෙනවා මෙහි ඇති වටිනාකම් පිළිබඳව අපි කතා කරමු අද ඓතිහාසික තිස්ස මහාරාම මහා සෑයට තවත් ඓතිහාසික දවසක් බවට පරිවර්තනය වන්නේ හිරු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමා මේ අසිරිමත් චෛත්‍ය රාජයාණන් වහන්සේට නෙකවිද පූජාවන්ගෙන් පූජෝපහාර දක්වන අසිරිමත් දවස මේ මොහොත වන විට භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නිදහිත තැන්පත් කරන්නට යෙදුණු මේ අසිරිමත් මහා සෑරදුන්ට සුවඳ දුම් පූජාව සිදු කරන අවස්ථාව. භාග්‍යවතුන් වහන්සේගේ කාලය තුළ මෙබඳු පූජාවන් භාග්‍යවතුන් වහන්සේ වර්ණනාමට ලක් කරන්නට යෙදුණු වටිනා කියන ආමිස පූජාවන්. ධූපදායක මහරහතන් වහන්සේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ කාලය තුළ උන්වහන්සේ වැඩ සිටි ගඳකෙලිය සුවඳවත් කරමින් අපදාන පාළි 26 වන කොටසෙහි හරි ලස්සනට පැහැදිලි කරනවා දයාල් මහත්මයා ධූපදායක මහරහතන් වහන්සේ කල්ප 92ක් නාබිජානාමි දුග්ගතින් දුගතියක කිසිඳු ආකාරයක උප්පත්තිය ලැබපු නොමැති බව එනිසා මේ සිදු කරන්නේත් එබඳු අසිරිමත් පින්කමක්. මෙබඳු පින්කම් තුළ තමන්ගේ ජීවිතයට ආධ්‍යාත්මික වශයෙන් වටිනා කියන අවස්ථාවක් උදාකරගන්ට ශක්්‍යතාවය පවතිනවා. විශේෂ වශයෙන් ධූපදායක ස්වාමීන් වහන්සේ මේ සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ ගඳ කෙලිය සුවඳ දුමින් සුවඳවත් කිරීම හේතු කොටගෙන එබඳු ආකාරයෙහි කල්ප 94ක් දුගතියෙහි කිසිඳු ආකාරයක උප්පත්තිය නළුඹ වාසේ මේ පින්කම හා ඒකාත්මිකව ගතින් මනසින් සම්බන්ධ වෙන පින්වත් ඔබ සියලු දෙනාටම ඒ හා සමාන ආනිසංස ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියා හා සමාන ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන සුවඳ දුම් පූජාව මේ සිදු කරන්නේ. මේ මහා භද්‍ර කල්පයේ තුළ පහළ වුණු කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම ආදී වූ බුදුරජාණන් වහන්සේලාගේ පාදිස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් වුණු උතුම් පුදබිමක සිට මේ අසිරිමත් පින්කම් මේ ආකාරයට සිදු කරනු ලබන්නේ. එනිසා හිරු මාධ්‍යාලයේ සභාපති රේනෝ සිල්වා මැතිතුමා මේ භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතුන් නිදහිත තැන්පත් කොට ඉදි කරන්නට යෙදුණු මේ අසිරිමත් මහා සෑරදුන් වහන්සේට දක්වන සුවඳ දුම් පූජාවේ ආනිසංස කල්ප ගානක් දුගතිය ආවරණය කරමින් සුගතියෙහි සැප විපාක උදා කරන්නට පුළුවන් අසිරිමත් මහා පින්කමක් මේ සන්ධ්‍යා යාමේදී ශ්‍රද්ධා සිත් පෙරදැරිව සිදු කරනු ලබන්නේ. හොඳයි අපේ හාමුදුරුවනේ මේ මොහොත වන විට ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුන්ගේ වාසනාවන්ත සුරතින් චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා සුවඳ දුම් පූජාව ඉෂ්ට සිද්ධ කරන ආකාරය ඔබ දැක බලා ගන්නවා. එවැගේම අති විශාල සදහැවතුන් පිරිසක් මේ පුණ්‍ය කටයුත්තට සහ සම්බන්ධ වෙලා ඔවුන් මේ පුණ්‍ය කටයුත්ත දැක බලාගෙන වන්දනාමාන කරගන්නවා. මාගෙත් එක්ක මේ වෙලාවේ කතා බහට සම්බන්ධ වෙනවා අපේ ආචාර්ය මහින්ද හේරත් මැතිතුමා. මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති අති විශාල සදහැවතුන් පිරිසක් මේ පුණ්‍ය කටයුත්ත දැක බලාගෙන වන්දනාමාන කරගන්නවා. මෙහි කුසලය කොහොමද මේ අයටත් අයිති වෙන්නේ? ගෞරවනීය හාමුදුරන් වහන්සේ අවසරයි. දයාල් මේ පින්කම බෞද්ධයන් වන මං හිතන්නේ විශාල බෞද්ධ පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙනවා. නමුත් මේ අපි දකින මේ බෞද්ධයෙකුට මං හිතන්නේ මේක කරන්න අපහසු කාර්යක්. ඒක කරන්න අවශ්‍යතාවය තිබුණත්
මේ වගේ විශාල පිංකමක් කරන්න අපහසුයි මොකද මේ සූදානම කරගන්න බැරිකම නිසා මං හිතන්නේ මේ වගේ සුවඳ අල්ලන මේ වගේ භාජනයක් සකස් කරන එක ඒ වගේම ඒක මේ චෛත්‍ය රාජානන් වහන්සේ වටා රැගෙන යමින් සුවඳ දුම් අල්ලනවා කියන එක බෞද්ධයෙකුට ඉතා අවශ්‍යතාවයේ තිබුණත් ඒක කරගන්න බෑ ඒ තරමට අශීරු කාර්යයක් ඒ නිසා මං හිතන්නේ මේ බෞද්ධ ජනතාවට කරගන්න බැරි මේ අශීරු කටයුත්ත මේ කාර්යයේදී ප්‍රමුඛතා මූලිකත්වයේ ගැන කටයුතු කරන ආසියානු මාධ්‍යාලයේ සභාපති කරු රේනෝ සිල්වා මැතිතුමාගේ මේ කාර්යභාරය මේ කටයුත්ත මේ මූලිකත්වයේ අපි සියලු දෙනාම අගය කරන්නට ඕන මේක සාසනික වශයෙන් වැදගත් වෙනවා ඊට හේතුව තමයි මේ රැස් වී සිටින මේ බෞද්ධ ජනතාවගේ නෙස්සිත පහදවන්න පුළුවන් මේ පින්කම නිසා ඒක මං හිතන්නේ සාමාන්‍ය දෙයකින් කරන්න බැරි කටයුත්තක් මේ දකින මේ ජනතාව මේ පින්කම දිහා බල්ලා මේ සතුටු වෙන්නේ මේකට සාදුනාද දෙන්නේ කොච්චර ප්‍රමෝදයකින්ද කොච්චර සතුටකින්ද එතකොට එයා ඒ සතුටු වෙන සිත තුළින් එයාලා හිතනවා ඒ සියලු දෙනා හිතනවා මේ පින්කම අපි කරනවා වගේ තමයි එනිසා මේකට අපිට දායකත්වයේ වෙන්න අවස්ථාව ලැබීම ඉතාම භාග්‍යයක් හැටියට සලකනවා ඒ වගේම දයාල් මම දැක්කා මෙතන සමහර වැඩිහිටි අම්මලා ඒ වගේම පියවරු නැගිට ගන්න බැරි වුණත් ඉතා අසීරුවෙන් හරි නැගිටගෙන දුවගෙන ගිහිල්ලා ඒ පින්කම දිහා බල්ල සතුටු වුණා. ඒ සතුටේ ඒ සතුට අපිට ඇති කරන්න ඉතාම අමාරුයි. නමුත් ඒ අමාරු කාර්යභාරය කරා කියන එක ගැන අපි අගය කරන්නට ඕන. ඒ වගේම අද වර්තමාන සමාජයේදී බෞද්ධ ජනතාවගේ මේ පුනරුදයක් ඇති කරන්න. එහෙම නැත්නම් බෞද්ධ ජනතාව මේ වගේ ආගමේ කටයුතු වලට ඒකරාශී කරගන්න මේ කරන කාර්ය අපි අගය කරන්නට ඕන. මොකද සමාජයේ අපි දකිනවා අපිට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මිනිස්සු ගොඩ දෙනෙක් මේ ආගමේ කටයුතු වලට සම්බන්ධ වෙන්න තියෙන අවස්ථාව සීමිතයි. එහෙම නැත්නම් ඉඩකඩ අඩුයි. ඒ නිසා ඒ වගේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන මේ ජනතාවටත් ඒ වගේම මේක දැක බලලා සතුටු වෙන්න කැමැත්තෙන් ඉන්න මේ ජනතාවටත් මේ ලබා දෙන කාර්ය මේ ලබා දෙන අවස්ථාව අගය කරන්නට ඕන. මොකද ඒක ඒක නිසා තමයි මේ අය තව තවත් මේ වගේ පින්කම් කරන්නට උනන්දු වෙන්නේ. මොකද අපි දුටුවා මීට පෙරත් මේ ස්ථානයේදී මේ වගේ පින්කමක් කළා බුදුරජාණන් සමාධි බුදුරජාණන් වහන්සේලා දෙනමක් වැඩ ඉන්නට අවස්ථාව සලසලා තියෙනවා. ඒකටත් මේ පින්නතුන් සහභාගී වෙන්නේ නැති ඒ කරන ලද පිනෙහි පළපුරුද්ද නිසා නැවතත් මේ පින්කමට සම්බන්ධ වෙලා ඒ පින්කම දැක බලාගෙන හිත සතුටු කරගන්න මේ සියලු දෙනාම ඒක රාසි වෙලා ඉන්නවා. ඒ නිසා අපි ඒක අගය කරන්නට ඕන. අනිත් එක බලන්න දයාල් මේ චෛත්‍ය රාජානන් වහන්සේ වටා දුම් නැගෙනකොට සුවඳ දුම් නැගෙනකොට මේ පරිසරයේ කොතරම් සුවඳවත් වෙනවද බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා සලකන මේ චෛත්‍ය රාජානන් වහන්සේ වටා මේ බෞද්ධ ජනතාවට මේ පිංකම දකින්නටත් ඒ වගේම සිත සතුටු කරන්නටත් ඒ වගේම මේ කායික ස්පර්ශය තුලින් මේ පිංකම මේ සුවඳ දුම් ආග්‍රහණය තුලින් දැනෙන මේ නැවුම් බව නිසා මේ බෞද්ධ ජනතාව විතරම සතුටින් ඉන්නේ ඒක තමයි පින කියන්නේ. ඒ නිසා ඒ වගේ පිනක් ඇති කරන්න මේ net sit ඒ වගේම සිත මේ ඔක්කොම පින මේ ප්‍රමෝදයටපත් කළා. ඒක ලෞකික දෙයකින් නෙමෙයි ආගමික කටයුත්තකින් එහෙම නැත්නම් ආගමික ක්‍රියාවක් කරලා බෞද්ධ ජනතාවගේ හිත සතුටටපත් කරන්න ප්‍රමෝදයටපත් කරන්න පුළුවන් නම් ඒක මං හිතන්නේ මේ යුගයේ මේ අවස්ථා මේ කාල පරිච්ඡේදයේ අපි අගය කළ යුතු ඉතාම වටිනා පුණ්‍යක්‍රියාවක් හැටියට සලකන්න ඕන. හොඳයි මහාචාර්යතුමනි අපි හැමදෙනාගේම දැස් ඉතාම පිංවන්තයි මෙවැනි පුණ්‍ය කටයුත්තක් මේ ආකාරයට දැක බලා ගන්නට ලැබීම. Hiru Gossip.lk